දවසක් වේවා ආදරණීය දුවේ පුතේ හතර ශ්‍රේණිය අපේ පුංචි දරුවොත් එක්ක අද අපි සූදානම් අපේ මවබස විෂය ඔස්සේ පන්තියේ ඉදිරියට පවත්වාගෙන යන්න. හොඳ 2021 22 වසරේදී අකුරචනා මාතෘකාව මම තෝරගත්තා. තාම ඔයාලා හතර ශ්‍රේණියේ ඉන්නේ. හැබැයි චොට්ටක් අමාරුයි කියලා නේද හැමෝම මගේ අමාරුයි කියලා කියපු හිතපු මාතෘකාවක් නෙමේක නේ. ඒ නිසා අපි බලමු මේ වගේ මාතෘකාවක් දැන් අමාරු වෙන්නේ පුතේ ඕනම රචනා මාතෘකාවක් අමාරු වෙන්නේ ඇයි අපිට? ඒක වචනයෙන් වචනේ හිතලා තේරුම් ගන්න බැරුව ගියා. ඒ නිසා බලමු එහෙනම් මේ මාතෘකාව විතරක් නෙවෙයි ඕනම මාතෘකාවක් අපි කොහොමද මුලින්ම තේරුම් ගන්න. මේක එකපාරක් කියවලා කරන්න පුළුවන් දෙයක්ද? මාතෘකාව එකපාරක් සමහර දැන් මගේ සුරතලා එකපාරක් කිව්වාම ඇති නේද පුතේ? මගේ ගුරුතුමිය මගේ පාසල මේව මාතෘකාව සැරින් සැරේ කියවන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතන මාතෘකාව බලන්නකො. ඒක ගොඩක් දිගයි. ඒ වගේම අපිට අපහැදිලි බලන්න. කූඩුවක ඇති කරන කුරුල්ලෙකු පිළිබඳව මට සිතන දේ මට කියන්න. මෙතන රචනා මාතෘකාව අපිට කොටස් දෙකකට කඩා ගන්න පුළුවන් පුතේ මුලින්ම. කූඩුවක ඇති කරන කුරුල්ලෙක් නේද? කූඩුවක ඇති කරන කුරුල්ලෙක් ඉන්නවා. එයා ගැන මට මොනවද හිතෙන්නේ නේ? ඔන්න අපේ මාතෘකාව එක දිගටම කියවගෙන ගියාම මේක කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න බෑ. එහෙනම් කූඩුවක ඇති කරන කුරුල්ලෙකු පිළිබඳව මට සිතෙන දේ. එහෙනම් අපි රචනාවක් ලියනකොට කාලයත් බලන්න ඕනනේ. මේක වෙච්ච දෙයක් නම් අතීත කාලෙන්. තාම අපි අතීත කාල වාක්‍ය පුරුදු වෙලා නැහැ. අද වාක්‍ය හොරුවේදී ටීච කතා කරන්නේ අතීත කාල වාක්‍ය මුලින් ඉඳන් පටන් ගන්න. හරිද? එහෙනම් දැන් මේ මාතෘකාව අතීතයේ වෙච්ච දෙයක් ගැන නෙවෙයිනේ නේද? පෙර කාලේ, ඉස්සර කාලේ නේද? ඊයේ වෙච්ච දෙයක් ගැන නෙමෙයි ලියන්න තියෙන්නේ. ඒ නිසා බලනවා අපි අතීත කාලේ නෙමෙයි. එහෙනම් අනාගතේ. ඉස්සරහට කරන්න තියෙන දෙයක් හරි වෙන්න තියෙන දෙයක් හරි ගැනද මේක ලියන්න තියෙන්නේ? ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. ලබන මාසේ එහෙම නැත්නම් තව සතියකින් ලැබෙන අවුරුදු සමරන්නේ කෙසේද? එහෙමද අහලා තියෙන්නේ? තව ඉස්සරහට වෙන්න තියෙන දෙයක් ගැනද? නැහැ. එහෙනම් මේ දැන් මම දැක්ක කුරුල්ලව දකින්න කුරුල්ලව බලාගෙන ඉන්නේ කුරුල්ල දිහා නේද? ඒ කුරුල්ල ඉන්නේ කූඩුවක් අස්සේ පුතේ. එහෙනම් මේ දැන් මට හිතන දේවල් තමයි ලියන්න ඕනේ. ඒක තමයි වැදගත්. එහෙනම් වර්තමාන කාලයෙන් ඒ කියන්නේ මේ දැන් මං හිතන දේවල් තමයි මේ කුරුල්ල දිහා බලාගෙන මං හිතන දැන් මට හිතන මේ කුරුල්ලව දැක්කහම එක එක දේවල් නේද? කුරුල්ල කෝඩු අර කම්බි කූරු හප හප වටේට යනවා පේනවා. වේලාවකට මේම කල්පනා කරන ඕ හිතින් මවා ගන්නවා. කූරුවක දාලා ඉන කුරුල්ලෙක් කොයි වගේ සත්තුවත් හරි කුරුල්ල ඉන කුරුල්ල දැකලා ඇතිනේ. කොහොමද කූඩුව කියන කුරුල්ලෙක් දැකලා තියෙන ළමයි තෝසන මුලින්ම අපේ මේක අත්දැකීමක් නොවුනොත් එහෙම එතනත් ගැටලුවක් තියෙනවා. අපි දන්නේ නැහැ මේ කුරුල්ල මොන වගේ දේවල්ද කරන්නේ කියලා නේද? කුරුල්ලෙක් නැත්තම් බල්ලෙක් හරි කමක් නැහැ. කූඩුවක ඉන්නවා දැකලා තියෙනවාද? එයාලා ඉන්නේ හරි සතුටෙන්ද? කූඩුවස් එනකොට ඉන්නේ හරි සතුටෙන්ද? මේව තමයි දැන් ඔන්න මතක් කරගන්න ඕනි නේද? හරි. එහෙනම් ඔන්න අපි මාතෘකාව තේරුම් ගත්තද දැන්? කූඩුවක් අස්සේ ඉන්න ඉස්සලා මවා ගන්න ඕනේ. අපි රචනාවක් ලියන්න ඉස්සලා හිතින් මොකද කරන්නේ? මවා ගන්න. ඔන්න කූඩුවක් තියෙනවා. කූඩුව අස්සේ කුරුල්ලෙක් ඉන්නවා. එයා කරන දේවල් ඉන්න විදිහ නේද? ඒව ඔක්කොම දැන් අපේ ඔළුවේ මැවෙන්න ඕනේ. එතකොට තමයි අපි හිතන දේවල් මොනවද කියලා අපිට හොයා ගන්න හිතා ගන්න පුළුවන් වෙන්නේ නේද පුතේ? හරි. එහෙනම් බලමු අපි ඉස්සරලාම දැන් මේ කුරුල්ල දිහා දැක්කම ඔන්න මොනවා හිතේ කියලා. දැන් හිතන දේවල් ලියන්න ඕනේ. හිතන දේවල් තමයිම ලියන්න ඕනේ. එයා දිහා බලන් ඉඳි මට හරි සතුටුයිද? කොඩුවක් අස්සේ හිර වෙලා ඉන්න සතෙක්ව දැක්කම මට සතුටු හිතනවද? එහෙම සතුටු හිතනවද ඔයාලට? හිතන්නකො මාව කූඩුවක් අස්සේ දාලා දොර වැහැව්. මට හිතෙන්නේ සතුටක් නෙවෙයි නේද? එහෙනම් හිර වෙලා ඉන්න. සාමාන්‍ය හිරේට දාන්නේ කාමද? වැරදිකාරයවනේ නේ. අල්ලංගෙන් පොලිස් මාමල හිරේ දාන්නේ, මාච දාල හිරේ දාන්නේ හොඳ කරන අයවද? සතුටින් ඉන්න පුළුවන් තරද හිරේ කියලා කියන්නේ නෑනේ නේද? එහෙනම් මේ කුරුල්ලත් ඉන්නවැත්තේ බොහොම දුකින් නේද?
ඒ නිසා එයා දුකෙන් ඉන්න හැගෙන මට මොකද ඇති වෙන්න ඕනේ? මගේ හිතේ ඇති වෙන්න ඕනේ දුක, එමන්නත අනුකම්පාව නේද? හා අහන්නේ මේ දෙමනේ, කූඩුව කැටි කරන කුරුල්ලෙකු පිළිබඳව මට සිතන දේ. එහෙනම් මට ඉස්තරලා මෙයා ගැන, ඒ සතා ගැන මොකද ඇති වෙන්නේ? ආ, දුකක් සහ අනුකම්පාවක් නේද? අපි එහෙනම් අර හඳුන්වා දීමේ වාක්‍යය කියලා හැමතැනදී හඳුන් අපිට පුළුවන් ද ගන්න? කුරුල්ලෙක් කියලා කියන්නේ මේම, කූඩුවක් කියලා කියන්නේ මෙහෙම දෙයක්, ආ කුරුල්ලෙක් කියලා කියන්නේ මෙහෙම, ආ ඔහොම කියලා හඳුන්වා දීමක් කරන්න පුළුවන්ද? පුළුවන්ද? ආ, ඒකනේ දැන් අපි ඔන්න මේ ක්‍රමවේදයෙන් පිටට පැනලා. ඒකනේ දැන් මේක අමාරුයි කියලා කියන්නේ හේතුව නේද? අපි සාමාන්‍ය පුරුදු වෙලා ඉන්නේ හඳුන්වා දීම, ඊට පස්සේ තොරතුරු තොරතුරු තොරතුරු, ඊට පස්සේ අවසාන ප්‍රාර්ථනාවක් අපි හිතන යම් කිසි යහපත් අරමුණක්. මෙහෙමනේ අපේ රචනාව ලියන පිළිවෙල කියලා අපි හිතන් ඉන්නේ. දැන් මෙතන ඔන්න ඒ ක්‍රමවේදයෙන් පිටට පැනලා. හඳුන්වා දීමක් නෙවෙයි කරන්න තියෙන්නේ. ඉස්සල්ලාම මේ සතාව දැක්කහම හිතන දේවල් තමයි ලියන්න තියෙන්නේ. මුලින්ම මට ඇති වෙනවා දුක නේද? ආ, එහෙනම් ඔන්න අපි ඒක මුල පළවෙනි වාක්‍ය විදිහට ඉස්සල්ලාම හිතන දේ, එයාගෙන දුකක් හෝ අනුකම්පාවක්, එහෙම නැත්නම් මේ දෙකම ඇති වෙන්න පුළුවන්. තාම පෑසල් ගන්න එපා කවුරුවත්. හරි, ඊට පස්සේ දැන් මට පේනවා අර කුරුල්ල ගිහිල්ලා මේ හොටෙන් අර දැල් කම්බි හපන නේද? ඒව හපද්දී අපිට මොනවද හිතෙන්න ඕන? දැන් ඔන්න හිතේ පැවෙන්න ඕනේ. ඔක හප හපා ඒ සාමාන්‍ය කුරුල්ල එහෙමනේ නේද? ආ, එහෙට යනවා, හපනවා, අර කූඩුව කණ්ඩ හදනවා නේද? බල්ල උනත් එහෙමනේ නේද? ආ, ලෑලි එහෙම කාලා 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 දානවා නේද? ඇයි එහෙම කරන්නේ? ආ, කූඩුවේ දැල් තම හොටෙන් හප හපා වටේ යන විට මට දැනෙන්නේ ඌ කෙසේ හෝ නිදහස් වීමේ අරමුණින් සිටින බවයි. ආ, මට හිතෙනවා එයා නිදහස් වීමේ අරමුණින් තමා ඉන්නේ කියලා නේද? එහෙනම් එයාගේ අරමුණ නිදහස. ඒකට තම සම්බන්ධ කරගන්න පුළුවන් අර එයා දැල් හපන විදිය. එයා නිදහස් වීමේ එකම අභිප්‍රායෙන් ඉන්නවා කියලා අපිට හිතෙනවා. තව ටිකක් බලාගෙන ඉන්නකොට මට අපිට පේනවා කුරුල්ල බලාගත්තත් බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නේ කොහෙද? එළිය දිහා නේද? එහෙනම් අපිට හිතෙනවා පරිසරයේ හා මෙහා සැරිසරමින් නිදහසේ තම පවුලේ අය සමග සිටීමට ඔහු කැමැත්තක් දක්වන බව, බලාගත් අතම බලාගෙන සිටින කුරුල්ලා දෙස බලන විට මට සිතේ නේද? මට හිතන දේවල් අවසානයේදී මම හිතන දෙයක් නේද? කුරුල් කූඩුවෙන් එළිය දෙස බලා සිටින කුරුල්ලා දුටු විට මට සිතෙන්නේ ඌ තම පවුලේ අය සමග නිදහසේ එළියේ සැරිසැරීමට, නැත්නම් පරිසරයේ රස විඳීමට කැමැත්තක් දක්වන බවයි නේද පුතේ? එහෙම නේද හිතෙන්න ඕනේ අපිට? එයා එළිය දිහා බලාගෙන ඉන්නකොට එයාගේ පවුලේ අයව මතක් වෙනවා ඇති නේද? තමන්ගේ පවුලේ අයත් එක්ක ඉන්න එයා තමන්ගේ නෑදෑ සහෝදරයන්ව දකින්නකොට එයාට ආස ඇති ළඟාවට යන්න නේ. මට එහෙම හිතෙනවා නේද? එහෙම හිතනවා නේද පුතේ? ඔව්, එහෙම හිතෙනවනේ. දැන් මොකද එයා එළිය දිහා බලාගෙන ඉන්නවා නේද? ඉතින් ඔන්න රස පළතුරු අනුභව කරමින් මෙයා දැන් කෑම කන්නේ නේද? තමන්ම සොයාගෙන ගහෙන් ගහට පියාසර කරමින් පළතුරු කෑමට. දැන් එයාගේ අර ඇතුළට කූඩු ඇතුළට කෑම දැම්මට එයා වැඩි ආසාවෙන් නේද එහෙම කන්නේ? බාගි බාගි ඉතුරු කරලා තියෙනවා නේද පුතේ? එහෙම නනේ. කුරුල්ලෝ ඔක්කොම කෑම කන්නේ නෑනේ නේද? බාගෙට ඉතිරි වී ඇති සෑම පළතුරක් දැසම කූඩු ඇතුලේ තිබෙන, එළිය නෙවෙයි කූඩු ඇතුලේ තිබෙන බාගෙට කා ඉවත දැමෝ පළතුර දැස දකින විට ඌ එළියේ තිබෙන නේද ගස්වල සැරිසරමින් නිදහසේ කෑම සොයා කෑමට කැමති යැයි මට සිතේ නේද? මට හිතන දෙයක් තමයි අනිවාර්යෙන්ම රචනා වාක්‍ය අවසානයේදී තියෙන්න ඕනේ නේද? කෑම ගැන, කෑම ඉතුරු වෙලා තියෙනවා නේ සත්තුන්ගේ කූඩුවල ගොඩක් වෙලාවට නේ. ඒව දැක්කහම මට හිතන දේ.
අවසාන වශයෙන් ඕන පුතේ මම එයාව කූඩුවේ නිදහස් කරලා එළියට යවන්න හිතෙන්නේ නැද්ද? මේ දේවල් අවසානයේදී අපිට හිතෙන්නේ නැද්ද එයාව නිදහස් කරන්න තිබ්බනම් හොඳයි මට කියලා? හිතනවනේ. ඉතා දුකින් සිටින ඉතා දුකින් කූඩුව ඇතුළට වී සිර වී සිටින කුරුල්ලා මට නිදහස් කිරීමට සිතේ නේද? එහෙම යන්න පුළුවන් අවසානට නිදහස් දෙන්න හිතනවා කියන්නේ. එහෙම නැත්නම් කිසිදු වරදක් නොකරමින් මෙලෙස කූඩුවක් තුළ සිර වී සිටින කුරුල්ලා නිදහස් කිරීමට මට සිතේ නේ පුතේ. එයා වැරද්දක් කරන්න. එතකොට මේ හිරේට වෙලා ඉන්නේ නේද? හිරේ දාලා වගේනේ හරියට මේ කූඩුවක් ඇතුළේ ඉන්න එක නේද? නිදහස් කරන්න මට අවසානට හැම දෙයක්ම හිතන දේවල් වෙන්න ඕනේ. කරන දේවල් වෙන්න පුළුවන්ද? බෑ. මට සිතේ නැදේ නේද? අවසානයේදී හැම වාක්‍යෙකම මේක මට සිතුවිල්ලක් විතරයි. කරපු දෙයක් වෙන්න බෑ. හරිද? එහෙනම් දැන් බලන්න ලේසියිද කියලා කියන්න මට. දැන් මාතෘකාවල ලියන විදිය තේරුණාද සහ ලේසියිද? ලේසි කියන ළමයා තෝස්සන්න. දැන් නම් මාතෘකාව මට තේරුණා. දැන් මට රචනාව ලියන්න තේරෙනවා. ලේසි මට ලියන්න පුළුවන් ටීචර්. පුළුවන් නේද පුතේ? හරි, බොහොම හොඳයි. එහෙනම් අපි පටන් ගමු. දැන් පැන්සල අල්තට ගන්න. අනිවාර්යයෙන්ම දැන් පැන්සල අයින් කරලා ඉන්න බෑ. ඔන්න අවස්ථාව දැන් ලිවීම සඳහා ඔයාලට පුළුවන්. ඉස්සල්ලාම අර කටු වැඩ කොලයක් වලට හම්බ වෙනවනේ නේද? විභාගෙදි පුතරට හම්බ වෙනවා කටු වැඩ කොලයක් කියලා. ඒ කොලේ අපිට මේ හිතන දේවල් ලියා ගන්න, ගැටලු විසඳන ආකාරය ලියන්න. දැන් ප්‍රශ්න පත්‍රය ඔක්කොම ටික ලියන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රය ලියන්න රචනාවට තියෙන වාක්‍ය ටික. මේවා මුකුත් ලියන්නේ නැහැ ප්‍රශ්න පත්‍රයේ නේද? එනිසා ඔය කටු වැඩ කොලයක් කියලා එකක් හම්බ වෙනවා ඔයාලට විභාගෙදි. අන්න ඒ කොලේ තමයි මේ පහ ලියා ගන්න ඕනේ. දැනට ඔයාලා රචනාව මාතෘකාවත් එක්ක ලියලා තියා ගන්න. අර පැත්තකින් රූලෙන් මේ පැත්ත තියෙන්නේ චූටි තීරුවක්. අන්න ඒ පැත්ත ලියන්න, රචනාව ලියන්න හරි තැන අපි මාතෘකාවට පහලින්. මේක රචනාවත් එක්ක එන කොටසක් නෙවෙයි. මේක අපිට මේ උදව්වක්. ඒතර අපි එකම වාක්‍ය නැවත නැවත ලියන්නේ නැහැ. දැන් මෙතන නිදහස නිදහස් කළ වචන දෙකක් ඇවිල්ලා තියෙනවා නේද? මේක මෙයා අරමුණින් ඉන්නවා කියන එක. හරි, කුරුල්ලගේ අරමුණ මේක මගේ අරමුණ. අවසානයේ මම හිතනද, හරි මට හිතෙනවා යාව නිදහස් කරලා යවන්න. මෙතන බලාගත්තද බලාගෙන සිටින කුරුල්ලාට මට සිතෙන්නේ ඌ නිදහස් වීමේ බලවත් ආශාවෙන් පෙළෙන බවයි. හරි, අන්න ඒ වගේ නැත්තම් මේ දෙක පටලව ගන්න පුළුවන්. ඔයාලා නිදහස් කියලා වචන දෙකක් තියෙන නිසා. හරි, ඒ නිසා අපි බලමු, ගලපලා ලියමු. දැන් මීට වඩා තොරතුරු ලියන්න බැරිද පුතේ? මීට වඩා දේවල් ලියන්න බැරිද? පුළුවන්. දැන් මේ පහටම ගැති වෙන්න අවශ්‍ය නැහැ. මේ පහේ තුලම පහ තුලම ඉන්න ඕන කියලා එකක් නැහැ. ඔයාලට ඊට වඩා හිතන්න පුළුවන් මනසක් තියෙන දරුවෝ ඉන්න පුළුවන්. මේට වඩා ඒ කුරුල්ල දිහා දැක්කහම මට මොනවද හිතෙන්නේ කියලා දේවල් හිතන ළමයි ඉන්න පුළුවන්. එහෙම වුණත් මෙතනටම සීමා වෙන්න එපා. තව පුතුල හිතන දේවල් තියෙනවා නම් මෙතනින් එකක් අයින් කරලා ඒ වාක්‍ය අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න. හරි, හොඳයි. එහෙනම් පටන් ගමු අපි. හොඳයි, සුභාංග පටන් ගන්න බලන්න. මොකද්ද ලියපු රචනාව අපි අහලා බලමු. කූඩුවක සිරකර සිටින කුක්ලෙක් මගේ සිතේ දුකකුත් අනුකම්පාවකුත් ඇති වේ. කූඩුව වටා පොතේ බලන්නකෝ සභාග. කූඩුවක ඇති කරන කුරුල්ලෙකු පිළිබඳව මට සිතන දේ. දැන් ඔයා කුරුල්ල දිහා බලාගෙන මේක ලියන්නේ. හරි, ඒ කුරුල්ල දැන් ඔයාගේ ඉස්සරහා ඉන්නම. හරිද? හරි, යන්කෝ ඉස්සරහට. කූඩුව වටා යමින් කූඩුවේ ඇති දැල් හපමින් කුරුල්ලා කූඩුවෙන් මිදෙන්නට උත්සාහ දරන්නේ සිරගේ සිටින සිරකරුවෙකු ලෙසිනි. කූඩුවේ සිටින කුරුල්ලා දුක් සිතන්නේ තම පවුලගෙන දෝ මට හැඟේ. කොයිතරම් රස මාර්ග දුන්නත් කුරුල්ලා දුකින් සිටින්නේ තමා කූඩුවක සිර තබා ඇති නිසායි. නිසායයි මට සිතේ. අවසාන සිතේ කියන එක දාන්න ඕන. හරි, නැත්තම් මේ මාතෘකාවට ගැලපෙන්නේ නැතුව යනවා. හරි,
කුරුල්ලෙකුට මෙවන් විපතක් සිදුවීම තරම් පාපයක් ලෝකේ නැතයි මම සිතමි. මා හා අතින් කවදාවත් විපතක් කුරුල්ලෙකුට සිදු කිරීම හීනෙකවත් මම නොසිතමි. හොඳයි 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 තියෙන ලස්සරට හරිම හොඳයි. පළවෙනි වාක්‍ය චූට්ටක් තව මාතෘකාවට ගලපමු. හතරවෙනි වාක්‍ය හව තුන්වෙනි වාක්‍ය මට සිතෙනවා කියන තැන අතුලත් කරමු පුතේ. තව කවුරුද රචනා කියලා. හරි ජනනි තියෙනවා ඉවර කරලා කියන පුතා. කුරුල්ලෙකු කූඩුවක් තුළ සිටීම නොතේරෙන වියෙහි මාහට සතුටක් ගෙන දුන්නද එසේ සිටීම දුකක් බව දැන් මට වැටහේ. නිදහසේ පියාසර කිරීමට කුරුල්ලන්ට අයිතියක් ඇත. පොදා සිතනවා කියන එක ඇති බව මට සිතේ. සිතේ අයක කුරුළු ඉන්න කුරුල්ල දැන් මේ හිර වෙලා ඉන්න කුරුල්ල දිහා බලපුවම තමයි මට එහෙම හිතෙන්නේ කියලා ඇතුළත් වෙන්න ඕන පුතේ. ආ නැත්තම් නිකම්ම කුරුල්ලෙක් ගැන ඔයා හිතන දේවල් වෙනවනේ. ආ කුඩුවේ සිරවේ සිරන කුරුල්ලා මේ දහසේ පියාඹන්න ඕන කියනක මට හිතෙනවා. හරි හා කුරුළු පවුලෙන් තනි කුරුල්ලෙක් තනිවම සිටීම පව්කාර වැඩක් යැයි දැන් මට වැටහේ. එසේ සිටීමෙන් ඔවුන්ට කැමති කෑමද සපයාගත නොහැක. කුරුල්ලෝ කූඩුවල සිර කර නොගෙන නිදහසේ පියාඹා හැරීමට හැම කෙනාටම සිත් පහළ වේවායයි මගේ ප්‍රාර්ථනාවයි. මෙලෙස දුකෙන් සිටින කුරුල්ලා දුටු විට කියලා ඉස්සරහට දාගන්න. දැන් නැත්තම් අපේ මාතෘකාවෙන් අපි එළියට යනවා. දැන් මෙතනදී අපි හදන කුරුල්ලා ගැනම නෙමෙයි. අපි මම හදන කුරුල්ලෙක් නෙමෙයි. නේද? එහෙම කියලා නෑනේ. කොහේ හරි කූඩුව කියන කුරුල්ලෙක් දැක්කහම මට හිතන දේ. හරි මේක අපේ ගෙදර වෙන්න පුළුවන්, තව ගෙදරක වෙන්න පුළුවන්, සත්තු වත්ත වෙන්න පුළුවන්, ඕන තැනක වෙන්න පුළුවන්. හරි? හා. ඒ දෝෂ කූඩුවක සිටින කුරුල්ලා මා දෙස බලා සිටින්නේ ඉතාමත් දුකකින් සහ කලකිරීමකින් යැයි මට සිතේ. අන්න හොඳයි. හරියටම හරි. වෙනත් කුරුල්ලෝ කීති වීති නාද දෙනි. මුළු පරිසරයම කුරුළු නාද හා තමන්ගේ නිදහසේ පරිසරය විඳින්නේ. ඒත් කූඩුවේ සිටින කුරුල්ලාට විඳින්නේ ඔන්න වාක්‍යයක් ඉවර වුණා. විඳින්නේ ය කියද වාක්‍යයක් ඉවර වුණා. දැන් එතන ඇතුළත පුතාද රචනා මාතෘකාවට ගිහිල්ලාද? දෙකක් එකට එකතු කරලා ලියනවා නම් ඒකට සම්බන්ධ වාචී පදයක් දාලා ඉන්න ඕන. විඳින්නේ ය කියලා නැවතුවා ඕන. එතනින් එක වාක්‍යයක් අවසන් වුණා. එතකොට ඒ වාක්‍ය ඇතුළත දැන් මේ කූඩුවක ඉන්න කුරුල්ලයි මට හිතන දේ ගැන අන්තර්ගතයක් නැහැ. එහෙම වුණොත් ඒ වාක්‍යෙම ලකුණු පුතේ නැතුව වාක්‍ය ලකුණු 6යි නේ හම්බෙන්නේ, රචනා ලකුණු 6යි. 2 4 6 කියලා එකට දෙක ගානේ. සම්පූර්ණ ලකුණු දෙක ගාන නම් ඉතින් විරාම ලකුණු තරගීලා පිළිනු තරගීලා රචනාවේ පද බෙදීම නිවැරදි වෙලා මාතෘකාවට ගැලපිලා ඒ සියල්ලම නිවැරදි වෙන්න ඕන. ඒ ලකුණු දෙක ගන්න එක වාක්‍යයක. දැන් ඔන පුතා කියපු ඒ අපි දැන් වාක්‍ය පහකට ලියන්නේ තාම කැටි කරගන්න තුනකට දාම් පොංචි වැඩි නිසා. තව ඉස්සරහට පහවසරට වලා වහම කොහොමද තුනකට යන්නේ කියලා අපි පුරුදු වෙනවා. හරිද ඒ දෝෂ? ඔන්න තිතක් තියාන තැනක් ආවට එතන වාක්‍යයක් අවසන් වෙනවා. හරි ඊළඟට පුතා නේ ය කියලා තැන දැන් කියාගෙන යන්න බලන්න මොකක්ද තියෙන්නේ බලන්න. ඒත් කූඩුවේ සිටින කුරුල්ලාට එවැනි නිදහසක් නැත. කෝඩුවෙන් පිටත සතුටින් කිචිපිච ගාමෙන් සැරසරන කුරුල්ලන් දැස බැලුව විට කූඩුවේ ඇතුලේ සිටින කුරුල්ලාට එම නිදහස නැත්තේ යයි මට සිතුනි. නැත්තැයි මට සිතුනි. හරි ඔන්න සම්බන්ධ කරා ඊළඟට. තමන්ගේ පවුලේ අය නැති නිසා කූඩුවේ සිටින කුරුල්ලාට ලොකු තනිකමක් දැනේ.
වා යැයි කියා මට දැනේ යැයි මට සිතේ. හරි. ඔය සිටින කුරුල්ලා කෑම කන්නේ තමන්ට ලැබෙන දේ පමණි. තමන්ට ලැබෙන දේ පමණක් කා කුස පුරවා ගන්නා කුරුල්ලා දුටු විට ඌ තම ආහාර වලින් තෘප්තිමත් නැති බව මට සිතේ. නැත්තම් බාගෙට කා ඉතිරි කර ඇති කෑම පිඟාන දෙස බැලූ විට මට පෙනෙන්නේ, මට සිතෙන්නේ කුරුල්ලා තම ආහාර වලින් තෘප්තිමත් නැති බවයි. හරි, ඊළඟට කිසිම වරදක් නොකර හරිම අසරණ කමකින් මා දෙස බලා සිටින මේ කුරුල්ලා නිදහස් කිරීමට මට සිතෙන්නෙමි. සිතේ මට සිතෙන් නෙමි වෙන්න බෑ. මටනේ, මම නෙමෙයිනේ නේද. මට සිතේ එච්චර මී යන්න දාන්න එපා. එතකොට ඔන්න එක ලකුණක් කපන්න වෙනවා වාක්‍යේ. නිවැරදිව අක්තාඛ්‍යාතය නාමපදර ක්‍රියාපදයේ කලපල නැති නිසා. හොඳයි හොඳයි. මම ළමයි 3 දිනකට තමයි අවස්ථාව දුන්නේ, මොකද ඔයාලා විනාඩි 10ට වඩා කාලයක් ගත්ත නිසා දුවේ පුතේ රචනාව ලියන්න. වෙනදා කරනවා වගේම මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕනේ. ඒකත් මම රචනාවේ අඩුපාඩු තියෙනවනේ. දැන් ඔයාලා කතා කරපු රචනා තුනක් විතර අවබෝධ වෙන්න ඇතිනේ මොකද්ද වෙන්න ඕනේ කියලා නේද, මගේ රචනාවේ මොකද්ද තියෙන අඩුපාඩුව කියලා. එහෙම අඩුපාඩු හොයාගන්න අමාරු ළමයි මට එවන්න. ඒ වගේම තමයි නෑ, මගේ රචනාව මීට වඩා ගොඩක් ලස්සනයි. මගේ රචනාවත් මම කැමති අනිත් ළමයි හැමෝම දකිනවා නම් කියලා හිතන ළමයි මට ෆොටෝ එකක් ගහලා එවන්න ඕනේ. ඒක මම ගෲප් එකේ හැමෝටම බලා ගන්න පුතේ. ඔයාගේ රචනාව නමත් එක්කම එවන දාන. හරි හන. ඉතින් දැන් මේ දෙකම කරන්න නැතුව ගියොත් එහෙම නේද. මට එවන්න නැතුව ගියොත් ඔයාලා ලියන්න නැතුව හිටියොත් රචනාවට ලකුණු හොය ගන්න අපිට අමාරු වෙනවා, අපහසු වෙනවා, සහ නොලැබෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. හැම කෙනෙක්ම ලියන්න, හැම කෙනෙක්ම රචනාව වේවා. ඒලිමත් එක මම ඊළඟට යන මාකුතානගේ අක්ෂර විඤ්ඤාසය බලන්න. අසා ලිවීම ගමු අපි පොතේ ඉක්මනින්ම. මොකද වෙනදට වඩා කාලය අඩුවෙන් මම වැය කරන්නේ මේ සඳහා. අද රචනාව සඳහා ටිකක් උතර වැඩිපුර කාලය ගත්ත නිසා. පළවෙනි වචනය අංකය. අංකය කොල්ලිය ඉවරලා මම. හරි, දෙවෙනි වචනය පානිජ. ඛනිජ. තුන්වෙනි වචනය, තුන්වෙනි වචනය ගණිතය. ගණිතය. හතරවෙනි වචනය ඝනකය. ඝනකය. පස්වෙනි වචනය ආචාර. ආචාර. හයවෙනි වචනය ඡායාව. ඡායාව. හත්වෙනි වචනය සාටකය. සාටකය. හරි, සාටකය. අටවෙනි වචනය පීඨාධිපති. පීඨාධිපති. නවවෙනි වචනය භාණ්ඩ. 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 10වෙනි වචනය ආඩ්‍ය. ආඩ්‍ය.
අධ්‍යය කියන්නේ සම්පූර්ණ සර්ව සම්පූර්ණ. හරි. හරි වෙන්නේ කොහොමද? දැන් ඉතින් වචනේ කිව්වේ නේද? ආද්‍ය. හරිද? හරි. එහෙනම් එකේ නම් නැවත 10ම කියලා බලාගන්න පුතාලා. පළවෙනි වචනේ අංකය. කොහරි නම් අත උසන්න. දෙවෙනි වචනේ කණිජ. අත මාරු කරලා උසන්න. ඉස්සරලා එකට මේක නම් දෙකට අනිත් එක. හරි. තුන්වෙනි වචනේ ගණිතය. හතරවෙනි වචනය ගණකය. එකමත ඔසන් එන්න බෑ, මාරු කරලා ඔසන්න. හරි. පස්වෙනි වචනය ආචාර. හයවෙනි වචනය ඡායාව. හත්වෙනි වචනය සාටකය. අටවෙනි වචනය පීඨාධිපති. පීඨාධිපති. නවවෙනි වචනය භාණ්ඩ. දහවෙනි වචනය ආඩ්‍ය. හරිනේ. හරිනම් අපි බලමු බලමු හරිද කියලා. හරි. අංකය. තාම හතර වසර ඉන්නේ අපි පුංචි ළමයි. ආ නූලෙන් හතරෙන් එකක් පහලට. පහල නූල ගෑවෙන්නේ නැහැ. ඒ වගේම ආයන්නේ හරි රූල බාගි ගන්නකො බාගට චුට්ටක් පහරේ. හරි. අං හ ක රූලෙන් හතරෙන් තුනයි. ය රූලෙන් හතරෙන් තුනයි. අංකය. කිසිම ගැටලුවක් නෑ නේද? ඊළඟ දෙවෙනි වචනේ කණිජ. නේ? ඔව්. කණිජ ක මහ ප්‍රාණ ක එනවා රූල පිරෙන්න. එනවා දන්තජ රූලෙන් හතරෙන් තුන. ඊ ශබ්දෙට කෙටි ස්පින රූල ගෑවෙන්න. ජ ජයන්න රූල පිරෙන්න. කණිජ ක ක ඔන්න ප්‍රාණ සහ මහ ප්‍රාණ දැක්කද? කයන දෙක. හරි. ඊළඟට තුන්වැනි වචනේ මම කිව්වා ගණිතය. ග හතරෙන් තුනයි. න මෝර්දජ ඊ ශබ්දෙට අපි දානවා කෙටි ස්පිල්ල දාන්නේ ඔන්න මේ පැත්තෙන්. හරි. ත ත රෝලෙන් හතරෙන් තුනයි. ය රෝලෙන් හතරෙන් තුනයි. ගණිතය. හරි. ඊළඟට ගණකය බලන්න. ගණිතය සහ ගණකය වෙනස් වෙන විදිය. හ මහ ප්‍රාණ ග න දන්තජ දෙකම රූලෙන් හතරෙන් තුනයි. ක ක රූලෙන් හතරෙන් තුනයි. අල්ප ප්‍රාණ ක ය රූලෙන් හතරෙන් තුනයි. ඔන්න මහ ප්‍රාණ ග සහ අල්ප ප්‍රාණ ග ඔන්න ටීචර් මෙතනදී දීලා තියෙනවා. නිවැරදිව උපුටාලා තෝරලා දීලා තියෙනවා නම් හරි. හඳ. ඊළඟට පස්සේ වචනය ආචාර. අපි ආචාර කරනවා ආයුබෝවන් කියලා නේද? ජපානය වගේ ආචාර කරනවා හිස පහලට නමලා නේද? ආචාර විදි රටින් රටට වෙනස් වෙනවා. ආචාර ආචාර කරනවා කියන ගරු කිරීමක් තමයි පුතේ. ඒතර ගරු කිරීමක්. ආවල තියෙන්නේ ඇලපිල්ල එහෙම නෙවෙයි. චා ආශබ්ද ප්‍රධාන ඇලපිල්ල. දැන් ඇලපිල්ල මේ ඇලපිල්ල නෙවෙයි. ආ ර ඡයන සහ රයන්න රූල පෙරෙන්න. ඇල පිල්ල රූලෙන් භාගයයි. ආචාර. ඊළඟ වචනේ ඡායාව. ඡායාව. දැන් ඔන්න මහ ප්‍රාණ ච පහලට ඇවිල්ලා හරි මැද්දේ උඩට යන්නේ. හරියටම පහලට ඇවිල්ලා තියෙනවා අකුරේ මැද්දට. ඡා ආ ශබ්දට ඇල පිල්ල. යා ආයත ඇල පිල්ල. ව හරි. ඔන්න ච ච අල්ප ප්‍රාණ ච සහ මහ ප්‍රාණ ච. හරි. හල ඊළඟ වචනේ සාඨකය. සා සාඨකේ තමයි අපි අර කරුණ දාන්නේ පිළිමි ළමයි නේද? සා ඇල පිල්ල එනවා. ට
රෝල පෙරෙන්න හ අග්‍රාණක රෝල හතරෙන් තුනයි ය රෝල හතරෙන් තුනයි යයන් ගොඩක් නෑ නෙක් එක ජාතින් නිසා යයන්ට විශේෂ නමක් නෑ යම තමයි සාටකය ඊළඟ වචනේ පීඨාධිපති පීඨාධිපතිලා ඉන්නවා කැම්පස් එකට ගියාම අපේ විදුහල්පති වගේ කැම්පස් එකේ ඉන්න විදුහල්පති තමයි පීඨාධිපති කියලා කියන්නේ පීඨයක නායකය පී ටා මහා ප්‍රාණ ට රුල පිළෙන්න ආ ශබ්ද ගන්න ආර පිළ පී කියන්නේ ඊ ශබ්ද ගන්න දෙකස් පිළ පී ඔන්න මහා ප්‍රාණ ද අපකට කෙටිස් පිළ ප අල්පාණ ප රුල හතෙන් තොනායි ටී තයන අල්පාණ හතෙන් තොනායි ඊ ශබ්ද ගන්න කෙටිස් පිළ පී ඨාධිපති ට ටිච් මෙතන අප්‍රාණ සහ මහප්‍රාණ ට අකුරු දෙක වෙන් කරන පුතරට හඳුන ගන්න අවස්ථාව දුන්නේ මේ වචන දෙකත් එක්ක. ඊළඟ වචනේ භාණ්ඩය භ භ ඔන්න මහප්‍රාණ භ රෝලෙන් හතරෙන් තුනයි ආ ශබ්දට ඇලපිලා රෝලෙන් භාගයයි ඔන්න න එනවා අපිට මූර්ධජ වලින් මූර්ධජ නයන් සවිස්තර පුතරගෙන අඳුන ගන්න පුළුවන් අප වචනේ කවදාවත් අවසානයේ හල් වෙන්නේ නැහැ හැබැයි මැද්දේ හල් වෙන්න පුළුවන් භාන් ද දයන්න අල්ප ප්‍රාණ ද රෝල පිළෙන ය රෝල හතරෙන් තුනයි භාන් දය හයි ටීචර් කිව්වේ ය නෙමෙයි භාන් ද කියලා ඒකට අවශ්‍ය නැහැ ඊළඟ වචනේ අවසාන වචනේ ආඩ්‍ය ආඩ්‍ය සම්පෝෂිත කියලා කියන්නේ ආ සර්ව සම්පූර්ණ ආඩ්‍යයි ආ ඔඩ්ඩිය මහප්‍රාණ ඩවට පස්සේ හල්තිරියම කවි පෙරයන්ස් තම මහප්‍රාණ හල්තිරියන්නේ අද හල්තිරියම අයත් කරලා යපේ බලක දානිකය හරිනේ හල එහෙනම් පොචි දොල පුතාලා අපි කොටස් දෙකක් මේ වෙදි කරලා අවසාන කරා රචනාව සහ විවරණ කියන කොටස් දෙක වාක්‍ය හුරුව අක්ෂර වින්‍යාසය වාක්‍ය හුරුවට තාමදී නෑ නේද අක්ෂර වින්‍යාසය සහ රචනා හුරුව පොත් දෙක අවසාන දැන් ඔන්න අපි අරගන්නේ අවබෝධය මවබස තමයි මවබස ප්‍රධාන කොටස් හතරට ටිච වෙන් කරානේ නේද ඔයාලට පහසු වෙන්න හා අද මම ඔබට හඳුන්වා දෙනවා විරාම ලකුණක් පුතේ ඒක තමයි කොමාව බලමු අපි කොමාව අඳුනනවාද කියලා කොමාව දන්නවද හා ඔයාලා යාළුවෙක්ද හා හවුද හා මෙන්න කොමාව හරි මේව තමයි ලියන්න ඕනේ කොමාව නේද පුතේ හා එහෙනම් කොමාවෙන් අවස්ථා කිහිපයක් පුතාලා අඳුනගෙන තියෙනවා දෙකේ පන්තියේ ඉඳලා නේ දෙකේ පන්තියේ ඉඳලාම එකේ පන්තියේ ඉඳලාම විරාම ලකුණු හඳුනගත්තා කොමාව යෙදෙන අවස්ථා දැනට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ කියල අවස්ථා කීයද දැනගෙන ඉන්න ඕනේ හරි කොමා වැදෙන අවස්ථා එකක් දාන ළමයා තෝස්සන්නකෝ මට එකක් දාන්න එක අවස්ථාවක් දාන්නවා අපි හැල බලමු ඉමෙත්ම මොන වගේ අවස්ථාවලද කොමාව දාන පුතා දාන්න අවස්ථාව කියන්නේ ටීචර් අපි මොනවා හරි එක වර්ගයකින් දෙකක් කියලා දෙද්දි තමයි කොමාව යොදන්නේ. එකම වර්ගයේ පද දෙකක් නෙමෙයි පුතේ එකම වර්ගයේ පද එක ළඟ තියෙනකොට 2 3 4 5 6 7 9 10 වෙන්න පුළුවන් ඒක එකම වර්ගයේ පද මොනවද ඔය එකම වර්ගයේ පද එළවලු ಜಾති කැකිරි පිපිඤ්ඤා පතෝල වට්ටක් කවම්බටු බොංචි නේද එකම වර්ගයේ බල්ල පූස හරක එළුව ඌරා හූණා මකුළුවා ඔන්න සත්තු එකම වර්ගයේ පද අමල් නිමල් කමල් සුනිල් පංචාලි දූෂ සුභාග අපි ඔන්න නම් ගොඩක් එකම වර්ගයේ පද නේද නංගි මල්ලි අක්කා අයියා
ඒකම වර්ගයේ පද. තමන රතු කහ සුදු නිල් දම් කොළ තැඹිලි එකම වර්ගයේ පද. ඔන්න ඔය වගේ එකම පතුරු. වර්ගයේ පද එකඟ යෙදෙන අවස්ථාවලදී අපි කොමාව යොදනවා. හරි. එහෙනම් ඔයර තේරෙන භාෂාවෙන් ඔක ලියාගමු. එකම වර්ගයේ පද එක ළඟ යෙදෙන විට. අපි තේරෙන භාෂාවෙන් ලියාගමු. එක ළඟ යෙදෙන විට කොමාව ඔන්න අපි ලියන්න දාන්න ඕනේ. හරි. එහෙනම් මේවට ඔයා දාන්න. අමල් කමල් නිමල් මිතුරෝය. හරි. සුදු කහ නිල් හා රතු වර්ණ ගවුමේ ඇත. අරලිය වදහා සමන්විත ලස්සන මල් වර්ග වේ. හොඳයි. අපි මට කියන්නකෝ අමල් කමල් රෝය කියන වාක්‍යයේ කොහෙද පුතේ අපි කොමාව දාන්න ඕනේ? අමල් කියන දන්න ඉස්සර රාදනි අමල් කියන දන්න කොමාව ඕන. තව කමල් කියන දන්න සමල් කියන දරට ඕන. තව ට්‍රෙඩ්ජර්. එච්චරයි. අපි බලමු කතන්දරේ හරිද කියලා. අපි ඔන්න උඩ ලියලා තියෙන එකම වර්ගයේ පද එක ළඟ යෙදෙන විට. හරි. අමල් කමල් එක වර්ගයේ පද එක ළඟ එහෙනම් දැම්. කමල් නිමල් එක වර්ගයේ පද එක ළඟ එහෙනම් දැම්. නිමල් මිතුරෝ එහෙනම් එක වාර කියන්නේ මේ මිතුරෝ කියන එක එහෙනම් එතන දාන්නේ නැහැ. හරියට හරි. එහෙනම් අපි අහලා බලමු. සමුතු සමුතු මට කියන බාන සුදු කහණි හා රතු වර්ණ ගෞමේ ඇත. කොහෙටද දාන්න ඕන? සුදු කියන දෙන්න. සුදු කියන තැනට. ඊට පස්සේ කහ. හරි. එච්චරයි. එච්චරයි. වෙරි ගුඩ්. එකම වර්ගයේ පද එක ළඟ. සුදු කහ එක වර්ගයේ එක ළඟ තියෙනවා. කහ නීල එක වර්ගයේ එක ළඟ තියෙනවා. නීල හා කියන්නේ එක වර්ගෙ නෙමෙයි. එහෙනම් ඕනේ නැහැ. හා රතු. එහෙනම් ඒ දෙක මැද්දේ ඕනේ නැහැ. රතු වර්ණ. ඒ දෙක එක වර්ගයේ එක වර්ගයේ නෙමෙයි. ඒ නිසා ඕනේ නැහැ. හරියට හරි. බොහොම හොඳයි. එහෙනම් පහන්. අරලිය වද අරලිය වද හා සමන් පෙච්ච ලස්සන මල් වර්ග වේ. කොහෙටද දාන්න ඕනේ? අරලිය ගෙන්ද
අරලියා කියන දරන විතර පද හා සමර්පිත ලස්සන කියන්නේ ඒවා එක වර්ගයේ පද නෙමෙයි එක ළඟ තියෙන්නේ නේද වෙනස් පද එක එක තැන්වල තියෙනවා අපි කොමාව දාන්න අවශ්‍ය නැහැ එහෙනම් ඔන්න එක වර්ගයක් හත් මේට අමතරව කොමා වේදෙන තව අවස්ථා දැන ළම යත උස්සන්න මේට අමතරව තව මොන වගේ අවස්ථාවලද කොමා වේන්නේ හරි පංචාලි කියන්න බලන්න මොකයි ප්‍රකාශයක් කිරීමේදී යම් කිසි ප්‍රකාශයක් කිරීමේ උදාහරණයක් කියන්න බලන්න පවනි යාළුවොත් එක්ක ගෙට එන්න අම්මා කිව්වා. දැන් කොමා වෙන්නේ ගෙට එන්න කියන තැන යාළුවොත් එක්ක ගෙට එන්න කියන තැන දැන් ඔන්න යොගල උඩුක මා සහ කොමා පටලව ගැනීමක් ඒ තිබ්බේ ආ හරි පුතා ආපු වාක්‍යයේ එන කොමා වේදෙන තැනක් තියෙනවා හැබැයි ඔය යොගල උඩුක මා නෙමේ අපි තාම කතා කරන්නේ කොමාව යොගල උඩුක මා අපි ඊළඟ දවස් කතා කරමු අද නෙවේ ජනනි ලියුමක් ලියන විටදී හලියුමක් ලියද්දි එක එක වක්‍රාකාර විදිහට එනවා මට හරි වචන එන්නේ නැහැ බලමු බලන්න ඉදෝෂ කියයිද කියලා ඉදෝෂ හොඳයි කියන විටදී හොඳයි කියාදී ආවේ නැහැ ආවේ නැහැ ආවේ ආමන්ත්‍රණයකදී දෙවෙනි අවස්ථාව ඔය ලියුමක් ලියද්ද කිව්වේ අර පවනි කියලා කිව්වේ ආමන්ත්‍රණයකදී ආමන්ත්‍රණයකදී කියලා කියන්නේ කෙලින්ම අපි කාව හරි අමතනවනා කෙලින් අපි මෙහෙන්න පංචාලි පොත දෙන්න පහන් තාතා ඉන්නවද සුමුතු තිසරණී කොහෙද එදෝෂ දරවහන්න මේ වගේ නෑ නෑ මම මේ උදාහරණ විදිහට කිව්වේ වහන්න එපා දොර ඉදෝෂ කියන මම දොර වහන්න නෑ මම මේ කියන්නේ මම දැන් කෙලින්ම ඕනට කතා කරන්නේ නේද පුතේ ආ ඉදෝෂ දොර වැහුවද ආ සුමුතු තිසරණේගේ යාළුවද දැන් මම ඒකට කතා කරාද කෙලින්ම කතා කරාද ආ මම දන්නවද සුමුදු තිසරණේගේ යාළුවාද කියලා මම වෙන කාගෙන් හරි අහනවත් දන්නේ නැහැ නේද අපි කාට හරි කෙලින්ම එයාටම කතා කරනවා නම් විදුහල්පති තුමෙනි කලමනාකාර තුමියනි කාට හරි අපි කෙලින්ම එයාටම නම් කතා කරන්නේ කෙලින්ම එයාටමයි කතා කරන්නේ යාළුවි අපි සෙල්ලම් කරන්න යමුද අන්නේ වගේ අපි යම් කිසි කෙනෙක්ට කතා කරද්දි එයාට නේද ඩිරෙක්ට් කතා කරනවා කියලා කියන්නේ එයාටම කතා කරනවා නම් ඒ වාක්‍ය අතරසදී අදාළ කෙනාම අමතනව නම් තමා පුතේ කොමාව යෙදෙන්නේ පවැනි අපි නටමුද එහෙනම් පවනිගෙන් අහන්න පවනි අපි නටමුද කතා කරන එක්කෙනා ගාවින් තමයි අපි ඔන්න අපි කාටද කතා කරන්නේ එයා ගාවින් තමයි කොමාව දාන්නේ මිතුර මෙහි ඒව නැත්නම් මෙහි එන්න මිතුර මිතුරට තමයි කෙලිම කතා කරන්නේ මිතුර මෙහි එන්න කෙලින්ම මෙතන කතා කරේ නේද දැන් මෙතන බලන්න කුමාරිය රාජමාලිගයේද දැන් අපි කුමරියට කතා කරනවද දැන් අපි කුමරියට කතා කරාද කුමරිය කෙලින්ම කුමරියගෙන් අහන්නේ රාජමාලිගයේද කියලා
කුමරිය රජමාලිගයේද? ආ නෑ, මේක වෙන කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද පුතේ? කුමරියට ගැලින්ම කතා කරනවද කියලා අපි දන්නේ නෑ. එහෙනම් ඒ වගේ අවස්ථාවල දානවද? ආ ඒ වගේ අවස්ථාවල දානවද? අම්මා පොලට ගියාද, තාත්තා වැරෙට ගියාද? දැන් ඔය කියන කියන හැමදාම කොමාව දන්නේ. තාත්තේ අද වැරෙට යනවද? අම්මේ අද පොලේ ගියාද? ආ කෙලින්ම යන කතා කරනවා විතරයි පුතේ කොමාව දාන්නේ. පැහැදිලිද? පැහැදිලිද? අපි මොන හරි දෙයක් අහනවා නම් කියනවා නම් එයාටම නම් කියන්නේ සහ එයාගෙන්ම නම් අහන්නේ. ඒ වගේ අවස්ථාවල තමයි ආමන්ත්‍රණයක් කරනවා කියලා කියන්නේ. කාට හරි කෙනෙක්ව කෙලින්ම ආමතනවා. හරි පැහැදිලිද? පැහැදිලිද? හරි එන උදාහරණ අවස්ථා තව කීපයක් ඔයාලගේ පොතෙන් මව්බස පොතෙන් හොයන්න ඕනි. හරි හා ඔන්න තව අවස්ථාදී සාමාන්‍ය මේ කොමාව පුතේ වාක්‍යයක අවසානට එන්නේ නැහැ නේ. අවසාන කරන්න ඉස්සෙල්ලා පොට්ටක් නවත්තන්න ඕන නම් තමයි අපි කොමාව යොදන්නේ නේද? පවනි කියලා නවත්තන්න, නවත්තල තමයි ඊළඟට යන්නේ. ආ අඹ දෙල් කෝස් නාරං යන ගස් වර්ග අපේ වත්තේ ඇත. ආ ඔය කොමාව තියෙන හැමදැනකම කියවද්දී නවත්තලයි කියන්න ඕනේ. ආ වාක්‍යයක නවත්ත නැවතීම සිදුට කලින් වාක්‍යයක් නවත්තන්න ඕන නම් තමයි කොමාව යොදන්නේ. හරි අනේනම් අපි තවත් තැනක් හඳුන ගන්නවා වාක්‍යයක චෙටි විරාමයක් සඳහා. සමහර වාක්‍ය එක පාරම නවත්තන්න නැතුව නේද? ගොවියා කොඹුරට ගොස් සීසාන්නට විය. ආ ගොස් එතනින් අපි තිතක් තියන්නේ නැහැ නේද? ආ රම්බණ්ඩා ගසට නැග පොල් කඩන්නට විය. ගසට නැග නැගලා ආ එතන පොඩ්ඩක් නවත්තන්න ඕනේ නේ. අම්මා පොල් ගා කිරි මිරිකා. ඔන්න බලන්න පොල් ගා එක වැඩක් ඉවරයි කොමාව. කිරි මිරිකා ආය වැඩක් ඉවරයි ආය කොමාව. ව්‍යංජනය සකස් කළාය. හරි යම් කිසි වූ වැඩ කිහිපයක් එකම වාක්‍යයක් ඇතුලේ එතන අපි ඔන්න එකක් ඉවර වෙති කොමාව. තිත තියන්නේ නැහැ. හරි තාත්තා උදලු ගා කුණු රොඩු එකතු කර කුණු වලට දැම්මේය. උදලු ගා එතන වැඩක් ඉවර කරලා එහෙනම් කොමාව. රොඩු එකතු කර කරලා ඉවරයි එහෙනම් එතනත් කොමාව. කොනු ගොඩට දැම්මේය දැම්මේය. ඔන්න යම් කිසි වූ වාක්‍යයක් ඇතුළත කිසියම් ක්‍රියාකාරකම් කිහිපයක් තියෙනවා නම් ඒකින් එක ක්‍රියාකාරකම වෙන් කරගන්න අපි කොමාව භාවිත කරනවා. පැහැදිලිද? ඔහු ගසට නැග නැත්තම් ඔහු පාසල් ගොස් අකුරු ලිව්වේ. ඔහු පාසල් ගොස්. ගිහින් එකම වාක්‍ය ඇතුළේ ක්‍රියාකාරකම් කීපයක් නේද? ගොස්. හරි අකුරු ලියයි. ඔහු ගසට නැග පළතුරු කඩයි. අතීත කාලේ තාම ගියන ඒ නිසාම අතීත කාලේ වාක්‍ය ලිව්වේ නැත්තේ. හරි තේරුණාද? පැහැදිලිද? එහෙනම් කොමාව කවදාවත් වාක්‍යයක අවසාන තියෙන්න පුළුවන්ද? බැහැ. වාක්‍යයක් අවසන් කරන්න කලින් චූටි විරාමයක් තියන්න තමයි
අපි කොමාව යොදා ගන්න. හරි. හොඳයි. එහෙනම් ඔන්න කොමාව අපි ඉගෙන ගත්තා. අපේ අවබෝධය පොතට. හරි, පොතර නෙමෙයි දැන් ඉගෙන ගන්න ඕනේ පුතාලගේ හිතට. හරිද? හොඳයි. එහෙනම් මේ සඳහා උදාහරණ ඔයාලගේ පෙර පොතේ ආශ්‍රයෙන් හොයන්න ඕනි. ආ, ඔයාලා හිතලා ලියන්න පුළුවන්. හරි, උදාහරණ අවස්ථා තව හොයන්න. අද මම කිව්වා පන්තියේ පටන් ගන්නකොට මම අතීත කාල වාක්‍ය අද හඳුන්වලා දෙනවා කියලා. හරි, අතීත කාලය කියලා කියන්නේ පොතේ මීට අපි දැන් ඉන්න මොහොතට පෙර. ඒක විනාඩියක්, තප්පරයක් වෙන්න පුළුවන්, විනාඩියක් වෙන්න පුළුවන්, දවසක් වෙන්න පුළුවන්, පැය ගාණක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්, අවුරුද්දක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ආපස්ස අපි ඊයේ පෙරේද කියලා යන්නේ ආපස්සට. ඒකට තමයි අපි අතීත කාලය කියලා කියන්නේ. යම් කිසි දෙයක් සිද්ධ වෙලා ඉවරයි නම්. හරි, එහෙනම් අපි මම කියන කෙනාගෙන් පටන් අරගෙන අතීත කාල වාක්‍ය කොහොමද වෙනස් වෙන්නේ කියලා බලමු. මම නම් කොහමද, අපි නම් කොහමද, ප්‍රාණවාචී ඒක වචනයක් නම් කොහමද, ප්‍රාණවාචී බහු වචනයක් නම් කොහමද, අප්‍රාණවාචී ඒක වචනයක් නම් කොහමද, අප්‍රාණවාචී බහු වචනයක් නම් කොහමද, ස්ත්‍රීලිංග පුරුෂ ලිංග පදත් එක්ක මේක වෙනස් වෙන විදිහ නේද? අපි බලන්න යන්නේ අද. හැබැයි අපි කතා කරන්නේ ලියාගන්න ලොකෝට මාතෘකාවක් අතීත කාල වාක්‍ය කියලා. අද ඉඳන් ඔයාලාම අරගෙන යනවා සති ගණනාවක් අපිට ඉස්සරහට යන්න තියෙන ඔය කියපු කොටස් සියල්ලම සාකච්ඡා කරන්න. හරි, එහෙනම් බලමු අතීත කාල වාක්‍ය වල මම මුලින්ම තෝරගන්න නාම පදේ තමයි මම. අතීත කාල වාක්‍ය. දැන් පුතාලා වර්තමාන කාල වාක්‍ය ඕනම විදිහකට ලියන්න ගන්න. තුනේ පන්ති ඉගෙන ගත්තේ වර්තමාන කාල වාක්‍යනේ නේද? ඒක අපි පෙර පුරුදු කරලා බැලුවා. පුතාලා හරියට ලියුවා. කොහොමද ලියන්නේ කියලා, ක්‍රියාපදය කොහොමද තියන, නාම පද වෙනස් වෙද්දි කියලා නේද? නාම පද වර්ග හතර, ප්‍රාණවාචී අප්‍රාණවාචී කියලා බෙදෙනවා, ස්ත්‍රීලිංග පුරුෂ ලිංග කියලා බෙදෙනවා නේද? මෙන්න මේ කියන කොටස් එක කොහොමද අපි ක්‍රියාපදයේ තියන්නේ වර්තමාන කාලය කියලා දැන් පුතාලා දන්නවා. හරි, මම මෙතන තෝරගන්න පළවෙනි නාම පදේ තමයි පුතේ මම. එහෙනම් හොඳ ළමයි වගේ මම කියන නාම පදේ මුලට යෙදෙන වර්තමාන කාල වාක්‍ය තුනක්. ගොඩක් නෙවෙයි, තුනක්. හරි, එක හැබැයි මේ ලියන වාක්‍ය ප්‍රමාණයට 15 අපි රූලක් ඉතුරු වෙන රූලක් කරලා ඔන්න තව රූලක් ඉතුරු කරලා ආය රූලක් කරලා දෙවෙනි වාක්‍ය යනවා. ඔන්න ආයමත් මම රූලක් ඇරියා. ඊට පස්සේ ඒකට තව අතීත කාල වාක්‍ය කියන රූලක් තිබ්බා. ඊට පස්සේ ආය රූලක් කරලා ඔන්න තුනටත් මම කියලා දාලා ඔයාලා පුංචි වාක්‍ය තුනක් ලියන්න බලන්න වර්තමාන කාලේ මම අකුරු ලියමු. මියන්නේ අවසන් කරනවා නේද? මම කිව්වා මතකයිනේ නේ, මේ වලින් තමයි අවසන් කරන්නේ. මම අකුරු ලියමි, මම වතුර බොමි, මම උඩ පනිමි, මම සෙල්ලම් කරමි, මම නටමි, මම කමි, මම යමි. ඔය වගේ ඔයාලා කැමති වර්තමාන කාල වාක්‍ය තුනක් ලියන්න. හඳයි, මට කියන්න පංචාලි ලියපු වාක්‍ය තුන මොනවාද කියලා වර්තමාන කාලේ. පංචාලි සෝදානම් වෙනකම් සුමුතුගෙන් අහන්න. යෝග මම බත් කමිද? මම කෑම කමි. කෑම කමි. හරි, කමි. ඊළඟට මම අකුරු ලිමි. ලියමි. හරි, මම යන යමි. යමි. ඔන්න අපේ ක්‍රියාපද ටික මම. හරි, ඔන්න මම බත් කමි. දැන් මම කන. ඔන්න කන. හරි, මම පිඟාන හොදා තිබ්බා. දැන්
මම බත් කෑවනේ නේද? දැන් කවුරු හරි හෙවත් බත් කෑවද? දැන් කනව නම් ඔව් මම කමි. දැන් කාලා ඉවරයි නම් මම කෑවා. එහෙනම් මම බත් කෑවෙමි. මොකද පුතේ අතීත කාල වාක්‍ය දෙනකොට මම බත් කෑවෙමි. කාලා ඉවරයි. මම අකුරු ලියමි. මම දැන් අකුරු ලියනවා. දැන් ඔන්න අකුරු ලියලා ඉවරයි. මම කලින් අකුරු ලිව්වා නේද? ලියලා ඉවරයි. අකුරු ලියලා ඉවරයි. එහෙනම් අකුරු ලිව්වා. එහෙනම් මම අකුරු ලියු වෙමි. මම අකුරු ලියු වෙමි. නැත්නම් ලිව් වෙමි කියලා කියන්න පුළුවන්. ලිව් වෙමි, ලිව් වෙමි. මම යමි. මම දැන් යන ගම. මම එහෙනම් ගිහිල්ලා ඉවරයි නම්. මම ගියා නේද? යමෙමි නෙමෙයි ගියෙමි නේද? මම පාසල් නැත්නම් මම පාසල් යමි නෙමෙයි ගියෙමි. දැන් බලන්න මේකෙන් අවසානට එනකොට වෙමි වෙමි යෙමි නේද? එමි 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 ශබ්දයක් එනවා නේද? පනිමි පැන්නේමි බලමි බැලුවෙමි. තේරෙනවද එහෙම? එමි කියන ශබ්දයක් අවසානට එකතු වෙන්නේ. තේරෙනවද ඒක? අපි බලමු තව ළමයෙකුගේ අහලා. හරි. මට කියන්න. පවනි අපේ හැංගි ළමයි ඉන්නේ, මන් දන්නේ ඇයි කියලා. ඉමෙත්ම පුතා ලියපු වාක්‍ය තුන කියන්න. මම අකුරු ලියමි. එහෙනම් ගියලා ඉවර නම් ලියුවෙ. මම පොත කියවමි. මම පොත කියවමි. දැන් කියවලා ඉවර නම් කියෙව් වෙමි. වෙමි. කියෙව් වෙමි. වෙමි කියද්දි තර එමි කියන එක එනවා අවසාන නේද? ඊළඟට මම කෑම කමි. එහෙනම් මම කෑම කෑ වෙමි. වෙමි වෙමි. බොහොම හොඳ. එහෙනම් මම ක්‍රියාපද කිහිපයක් දෙනවා, ඒවා අතීත කාලයට හරවලා ලියන්න ඕන. හරි හරි. සුමුතු. ඔන්න මම වැඩ කරමි. අතීත කාලයට ඇති කොහොමද පුතේ? මම වැඩ කෙරව කරලා ඉවරයි නම් කළානේ නේද? කරලා ඉවරයි නම් කළෙමි. 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 හරි. කරනවා කළා නේද? අපි ලේසියෙන් හදාගන්න. යම්කිසි වැඩක් කරනවා නම් දැන් කරනවා. ඉවරයි නම් කළා නේද? කළෙමි. හරි. පවනි නටමි. මම නටමි. එහෙනම් මම නටලා ඉවරයි නම් මම මම නැතුවමි. නැටුවෙමි. වෙමි එමි වෙමි. දැන් මේමි කියන එක කොම්බුවත් එක්ක එන්න ඕනේ. හරිද? වෙමි. හරි. පහන්. මම පොත බලමි. බැලුවෙමි. බැලුවෙමි. බොහොම හොඳයි. බැලුවෙමි. බලලා ඉවරයි. ජනනි. පනිමි. මම වැවට පනිමි. පැන්නෙමි. හරි. ජනනිලා ගෙදර කට්ටිය ගොඩක් ඉන්නවනේ, සද්දේ ගොඩයි නේද? ජනනිට අක්ගාලා. මියුට් දාගන්නවා. හරි. සුභාග. දුවමි. දිව්වෙමි. දෙව්වෙමි. මම දුවල ඉවරයි නම් මම දෙව්වෙමි නේද? මේ වගේ දැන් පුතාලා තව ක්‍රියාපද ඕන තරම් මෙතන දාගන්න පුළුවන් නේද? තව කරන දේවල් ඕන තරම් ලියාගන්න. ලියාගෙන මේ අතීත කාලයේ මම කියන නාම පදේ, මේ හැම එකම පොදු නාම පදේ තමයි. මම දැන් දැන් අවසන් කරන්න පුළුවන්. මම නම් විතරයිනේ නේද? නාම පදේ මම කියලා ආවතෙන් තමයි මියන්නේ අවසන් වෙන්නේ. එහෙනම් පුතරට පුළුවන් වාක්‍ය
ලියන්න සහ මේ විදිහට අපිට ක්‍රියාපද විතරක් ලියන්න දෙකටම හදලා බලන්න අතීත කාලය ලේසිද අමාරුයිද කියලා. දැනට ලේසි කියලා හිතන ළමයි අතම සන්න බලන්න. බොහොම හොඳයි. එහෙනම් ඔන්න අපේ වාක්‍ය හුරුව පොතට ඒ අතීත කාල වාක්‍යවල මම කියන නාම පදයත් එක්ක කොහොමද ක්‍රියාපදේ වෙනස් වෙන්නේ කියන අපි හඳුනාගත්තා. ඊළඟට අපි නම් කොහොමද නේද මම සහ අපි කියන්නේ ප්‍රධාන පද වර්ග දෙක. මෙතන තව ඉස්සරහම උතර උත්තර පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කියලා පුරුෂ වර්ග තුනක් යටතේ ඉගෙන ගන්න පුළුවන්. මුලින්ම ඔන්න මම සහ අපි කියන වචන දෙක ගන්න. ඊට පස්සේ ප්‍රාණවාචී ස්ත්‍රීලිංග ඒක වචන ස්ත්‍රීලිංග බහුවචන ප්‍රාණවාචී පුරුෂ ලිංග ඒක වචන පුරුෂ ලිංග බහුවචන ඒත් එක කොහොමද අතීත කාලයේ වෙනස් වෙන්නේ. ඒ වගේම අප්‍රාණවාචී ඒක වචන සහ බහුවචන පදත් එක කොහොමද අතීත කාලයේ වෙනස් වෙන්නේ කියන කාරණා ඉදිරි දවසේදී ඉදිරි දවස්වලදී අපි කතා කරමු. එහෙමනම් අද දිනට මම හිතනවා පුතාලට මම ඔබ සිරිෂය යටතේ මේ කොටස් හතර සඳහා ප්‍රමාණවත් දැනුමක් පන්තිය තුළ මම ලබා දුන්නා කියලා. ඉතින් එහෙමනම් ඊළඟ දවසේ මුණ ගැහෙන තුරු අද දවසට අපි පන්තිය නිමා කරමු. හැම දිනාටම ආයුබෝවන්.